ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබ දේශන. අද දින දවසේ සිටවිල්ල ඔබ සමග බෙදා ගැනීමට උන්ජි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දෙව් සමිතුන් කියන දේ පමණක් කිව යුතුයි. බයිබල් පදයේ දෙකලීකම් 18:13 මිකායාද ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසියම මාගේ දෙවියන් වහන්සේ කියන දේම කතා කරන්නෙමි කිවේය. සිනේවන්ත කිතුනවනි යෝෂාපාත් රජු බොහෝසෙයින් වස්තුවා ගෞරවය තිබුණා වූ රජකි. එතෙම අසල්වාසී හා ප්‍රජු සමග නෑකමින් බැඳේ. ආහ ප්‍රජු රාමෝත් ගිලියහත්ති යුද්ධයට යෑමට යෝෂාපාත් රජුව පොළඹවයි. ඔවුන් දෙදෙනා යුද්ධයට පිටත්ව යෑමට ප්‍රථමයෙන් යුද්ධයේ ජය හා පරදුම ගැන ගණනින් 800ක් වූ ප්‍රපේතවරුන් රැස්කර ඔවුන්ගෙන් විමසන ලදී. එවිටෙම ප්‍රපේතවරුන් සියලුම දෙනාම රාමෝත් ගිලියහත්ති යුද්ධය ජය ගන්නා බව පැවසීය. එවිට යෝෂාපාත් රජු ආහාබ් රජුගෙන් අසනුයේ යුද්ධයේ ජය පරදුම ගැන විමසන්නට ප්‍රපේතවරුන් මෙපමණද කියාය. එවිට ඊශ්‍රායල් රජද ස්වාමීන් වහන්සේගෙන් විචාරණ පිණිස ඉම්ලාන්ගේ පුත්‍රු මිකායා නම් වූ තව එක්කෙනෙක් සිටි. නමුත් ඔහු නිතරම මා ගැන නපුරක් මිස යහපතක් අනාගත වාක්‍යෙන් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි යෝෂාපාට කීවේය. යෝෂාපාට රජුරෝ එසේ නොකියන්නයි කීවේය. පසුව මිකායා අනාගත වක්‍රතුමාගෙන් විමසූ විට මිකායාද ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසියම මාගේ දෙවියන් වහන්සේ කියන දේම කතා කරන්නෙමි කීවේය කියා ප්‍රධාන දේ වචනේ ඇති ලෙස දෙව් සමිඳුන් කියන දේ පමණක්ම කීවේය. එනම් ඔබ යුද්ධේ පරදින බවත් යුද්ධයට නොයා යුතුය කියායද මිකායා විසින් ප්‍රකාශ කළ පසුව ඔහු ඉරේ දමන ලදී. නමුත් මිකායා දෙවිඳුන් කී ලෙස ඔවුන් යුද්ධේ පැරදුන අතර ආහාබ් රජු යුද්ධයේදීම මරණයට පත්විය. කිතුනුවනි දෙවියන් වහන්සේගේ ආත්මය ඇති පුද්ගලයා කුමන තරාතිරමක සිටියත් ඔහු විසින් දෙවිඳුන් පවසන දේම පවසන බැවින් ඔහු කෙරෙහි විශ්වාස කර පණිවිඩය අසන තනත්තාය පිළිගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කළ යුතුයි. එමෙන්ම සභාපාලකවරුන් හෝ ගී නායකයන් වන ඔබද දෙව් සමිඳුන් කියන දේ පමණක් කිව යුතුයි. එවිට ආහාබ් රජු මෙන් විනාශ නොවී අපගේ ජීවිතයේ දේවාශිර්වාදයෙන් පිරි ලස්සන ජීවිතයක් බවට පත්වනු ඇත. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබ බොහෝ පණිවිඩ අසා තිබෙන නමුත් එම ලැබෙන පණිවිඩ කාගෙන්ද කියා සොයා බලා තිබේද? ඒ පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන්ද එසේත් නැත්නම් මාංශයෙන්ද? ඔබ එසේ සොයා නොබලපු නිසා ඔබගේ ජීවිතයේ වැරදුන අවස්ථාවන්ද ඇති නේද? නමුත් ඔබ නැවතත් පණිවිඩ අසන විට ඒ දෙවිඳුන්ගෙන්ද කියා සැලකිලිමත් වන්න. එසේම ඔබ උන්වහන්සේගේ අඬාසා ඒ මහඬට කීකරුව උන්වහන්සේ කියන දේ පමණක් කියන්නසා කරන්න. එසේම ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අද දින දැනගන්න. එසේම උන්වහන්සේ තුළ සත්‍යතාවයෙන් පිරෙන්න. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යෙසුනි, මම බොහෝ දෙනෙකුගේ පණිවිඩ ඇසුව නමුත් ඒ ඔබගෙන්ද එසේ නොවේ නම් මාසෙන්ද කියා විමසුවේ නැති නිසා ජීවිතයේ අසරණ තත්ත්වයට පත්වුනිමි. දෙව් සමිඳුනි, ඔබ කියන දේ පමණක් කියන සැබෑ නායකයෙක් වීමට මටද ආශිර්වාද කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව යසායා 8:2 ඒත් යටහත් වූ තැළුණු ආත්මයක් ඇත්තා වූ මාගේ වචනයට වෙවුලන්නා වූ මනුෂ්‍යයා දෙස බලමි. ඔබත් කැමති නම් දිනපතාම වෙන දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 071588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් යේසුස් සමිඳුන්ගේ නාමයෙන් ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය දැනෙන්නා වූ සත්‍යතාවෙන් පිරි ඉතිරින්නා වූ දිනක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.